හයි වේවා ඔන්න ගොඩ කාලක ඉඳන් ගොඩක් කට්ටිය පෙන්නන්න පෙන්නන්න කියලා කියපු කීප දෙනෙක්ව තමයි අද මේ පෙන්නන ලෑස්තිලා ඉන්නේ ගොඩ කාලෙකින් ගාලු වෙන්න බැරි වුණා ඒ නිසා යාළුව පෙන්නන්නත් හම්බුනේ නැහැ ඔන්න එහෙනම් බලා ගන්න අපේ මෑණියන් සහ පියාණන් ඉන්නවාද වීඩියෝ එකේ මොකද කියන්න තියෙන්නේ ඉතින් මොකද කියන්න තියෙන්නේ ඔච්චර කියන්න දෙයක් නැහැ ඉතින් දෙන්නව ඇහුවා කට්ටිය කාලෙකින් සතුටුයි ආවේක පුතා ලාපු එක අපි එකතු වෙච්ච එක හරි සතුටුයි ඇත්තටම කෝ අම්මයි තාත්තයි කෝ කිය කිය ඇහුවා ගොඩක් කට්ටිය දැන් ඉන්නේ මේ ඉන්නේ ඈ තාත්තර මාර ඉල්ලුමක් තියෙනව ඈ අම්මට හොද එහෙනම් ජොලිනේ දැන් කාලෙක ඉන්නේ හයි කියන කට්ටියට හයි කියන කට්ටියට හයි 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 අපි මේ අම්මයි තාත්තවයි එක්කගෙන ආවා මාමලගේ දැට්ට දැන් ඔයාලා අපේ මාමලවත් දන්නවනේ මාමවයි නැන්දයි බාප්පවයි ඉතින් එහෙත් ගිහිල්ලා ඒවත් පෙන්වන්නම් මේගොල්ලොත් එක්කම යන් දැන් එහෙට මහ භයානක නැවැත්වීමක් නවත්තන්න ඕනේ මාවක් පේනවා මේ ඕ පල්ලමේ නවත්තන්න ඕනේ අයියෝ මේ පැටලෙනවත් එක්ක දෙන්නතර නවත්තන්න යන අතන අපේ පොට් එක ඔයතර තමයි පොට් එක අපේ නමුත් මේ පාර හොඳට කාපට් කරලා හින්දා පොඩි ගැට්ටක් ඇවිල්ලා තියෙනවා ඒක නිසා එතන දාන්න බෑ යට වදිනවා මම ඒ හින්දා මෙතන මේ එන මේ ආකාරව තමයි පාක් කරේ ඔව් එන පොඩි කෑල්ලක් තියෙන මේ එන්න පෙන්න මේ පැත්තෙන් හරි පල්ලමට අවදානම් නැමැතිමක් කරලා තියෙන්නේ පොඩ්ඩක් හරි මිස් වුණා නම් අන්න අරහේ පාක් කරන්න ඕනේ අපිට කෙලින්ම ලේසියෙන් අර ගෙදර පාක් කරන්න තිබ්බා කැලෑ වගේ කැලෑවකට අතුල් වෙනවා මතකද මේ තේවත්ත තේවත්ත මැදින් යන තියෙන්නේ මතක ඇති මෙහෙ කරපු වීඩියෝ එක ඔව් මෙහෙ කරපු වීඩියෝ එක විශේෂයෙන් මතක ඇති නේ ඔව් අර පොඩි කාලේ මතකයන් ගැන කතා කරපු වීඩියෝ එක ඒක කොහොමද දැක්කේ නැත්නම් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒකත් බලන්න මේක අල්ලගෙන තියෙන්නේ ආ මේ අල්ලගෙන දෙන එක තියලා තියෙන්නේ ෂා පාලම් පාරු වගේ මේ මේකට බකට් එකක් හයි කරන්න තිබ්බා එහෙනම් බකට් එකේ බහලා පූස් කර අපේ රූටල් එන්න තිබ්බා යද්දිද ආ යද්දි ඔය යද්දි කඹයක් දාලා මෙහෙම ලීවර් එකක් දාන්න කරකවන්න මං කියලා දෙන්නම් ක්‍රමේ හරිද දාන්න එහෙම රෝල් එකක් දාලා දාලා මෙහෙම කරකවන්න හරිද කරකවනකොට මෙහෙම උඩට යන විදිහට සෙට් කරලා දෙන්නද එහෙම එකක් බක්කියක් දාලා ලබන පාර ඒ ලබන පාරේ දෙන්න අනේ වෙරළු ගෙඩි දෙක තුනක් තියෙනවා ආපු ගමන් ගස්පාලු කරන්න හදන්නේ ඉදිලා නෑ ගොඩ කඩන්නකෝ මේ හොඳ එකක් නේද ඉදිලා නෑ ඒවා ඉදිලා නෑ මේ හොඳ අච්චාරු දාන්න තම්බලා අච්චාරු දාමු නේද ඔව් තම්බලා අච්චාරු දාන්න නේ නිකන් අමෙන් කන්න බෑ තාම අමු ඉතර මේ තුන ලොකු වෙරළු ගන්න මෙතන දිත්තේ හලෝ මාමේ කොහෙද ගොඩක් කාලෙකින් පිළිගනිමු අයිබෝම් අයිබෝම් කිව්වා එන්න මුෂේ වයි කොණ්ඩේ දිලා ඈ දෙදෙනාම එහෙම තමයි මිනිස්සු නාම කොණ්ඩීදෙනවානේ අපි සැදිර තමයි ඊට පස්සේ කොණ්ඩීදෙනවා ඇස්පෙනීම දුර්ල වෙනවා හැම රැලි වැටෙනවා හරිද කංග හිම දුර්ල වෙනවා ඔව් මතකේ අඩු වෙනවා ඊට පස්සේ කොතර දවසකදී ගාලා ගියා ටොක් ගාලා ගියා ඕක තමයි ජීවිතේ ඉතින් මෙහෙම තමයි ලේන්නු වෙනවා කුරුල්ලෝ වෙනවා එක එක జాතියේ නොඑක් සත්තු වෙනවා එයත් මේ සැපින්නොත් එනවා මේ හැපින්නක් ඉන්නෝ හැපින්නකුත් ඉන්නෝ හැපි හැපි ආ ඒකයි නේ හැපින්න කියන එකේ තේරුම හැපි කියන එකද හැපි එකේ ඉන්න කෙනාද හැපින්න කියන්නේ ඔව් ෂා හැපි ඉන්නවා අනේ ඔයාත් මාර දැනුමක් තියෙනවා නේ ඒක හින්දාතර හැපින්න ආවට පස්සෙ මිනිස්සු අර අනේ හැපිනිහාමි යන්න යන්න කියලා එළවන්නේ. ඒ මිනිස්සු හැපිය කියන්නේ කැමති නැහැ. මිනිසුන්ට කොච්චර සතුට තිබ්බත් මේ බහැනේ ඕනේ මොනාම හරි පොඩි දෙයක් හිතලා දුක් වෙන්න. අන්න ඒක ඇසීම. ඒ නිසා සතුට හැපින්නක් විදියට ආවත් මිනිස්සු ඒ හැපින්නම එළව ගන්නවා. මේ වාගේ නැද්ද ගැලවිච්ච දතක් නැද්ද? එය. නෑර ලේනට දෙන්න අර ලේනෝ මේන දේ දත අරගෙන
අලුත් දතක් දියෝ කියලා. ඒක එතකොට ලේනු ගන්නවදනේ ඉස්සර අපි ඇයි එහෙම දෙන්නේ? ඒ ලේනගේ දත ලොකුයිනේ. ඔය ඉතින් අපි ලොකු දත් ඉල්ලලාද එහෙම කරන්නේ? එහෙම වුණාම තමයි අර පොල් දත් දෙකක් එන්නේ එතන. එතන ඉස්සරහ දත් දෙකනේ. ඔව් ඒ දත් දෙක පොල් දත් දෙකක් එන්නේ ඒකයි. ලේන තමයි දත දීලා තියෙන්නේ. ඌ මූණ හොදන් ගියා ඒකයි නෑවි නෑ ඌ. නාරයෝ මෙතන දත් ගන්නයි. නාන්න කම්මැලි එකේ. ඒකයි දෙමව්පියන්ගේ බලකිරීමට තමයි නාන්න ඇවිල්ලා තියෙන්නේ. අම්මගේ බලකිරීමට නාන්න ඇවිල්ලා බොරුවට ඔළුව තෙමාගෙන යනවා. සීදලද? සබන් කැටේ අමතු වෙලාද දැන්නේ කී? එයා නැහැ එයා තුන් හතර පාරකට ඇවිල්ලා හැම කරා. එහෙමද? ඔව්. ඒ මුල් එහෙම මං හිතන්නේ සබන් කැටේ ගේන්න බැරුව ඇති. ඇවිල්ලා නාලා ගිහිල්ලා සබන් ගාගෙන ඇවිල්ලා ආය නාගෙන යනවා. දැන් ගියේ පිහද ගන්න. ඒකයි මං හිතන්නේ. මුලින්ම එන්නේ දත් මැදන් යන්න. මෙන්න දැන් හොඳට පේනවා. බඩ ගින්න ඉඳලා තියෙන්නේ අනේ. හොඳට කනවා හොඳට කනවා. ලේන් බබා. ලේන් බබා. තැඹිලි? එහෙම ගලවනවද? ඒ තැඹිලි ඔයනවා. පොඩ මෝරව නෙමෙයි. ආ. ඒක. ගියන්ද කොන අපේ පොඩ මෙහෙන් කපාගත්ත බිව්වොම්. මේ තියෙන්නේ ඔයා ගන්නාලාද තැඹිලි ගෙඩියක්. කවුරු ගත්තද? අපි ගත්තා. ඔයා ගන්නාලාද? ඔයා ගත්තු. ඔයා ගත්තු තැඹිලි ගෙඩියක් තමයි මේ තියෙන්නේ. හරිද? මම ඒක හැබැයි ඇයි එහෙම කපන් ගලවන්න කියලා. මම කුම් බැලන්න කපතේ. මේ කරණිකන් අර මෙහෙම තියෙන්නේ. මොකද්ද? අර සංගීත භාණ්ඩයක් තියෙන්නේ මේ. ආ ඔව් ඔව් ඔව්. අර මෙහෙම අටන්නේ. මම තැඹිලි ඔයර බොන්නේ නැහැ කන්නේ නැහැ. මේ විදිහට. මොකද කර කර? ඕ. දැන් තුනක් තියෙන්නේ. අපිට පුළුවන් සර්කස් පෙන්වන්න මේකෙන්. ආ වටන්න. තර? යා කරේට. දෙකින් බලමුද? දෙකකින්. හැබැයි නිකමට හරි කැඩුනොත් ඒක ඔයගෙක තමයි නැතුව යන්නේ. එකකින් නම් පුළුවන්. ආ මේකත් තියෙනවා. අර ගන්න පුචි. මේ තියෙන්නේ. ඔයා ගන්නාලද තැඹිලි ගෙඩි 3ක්. එහෙනම් දැන්. අතෙන්ද ගියා. දැන් මමනේ ගත්තේ. ඔයාට එකක් දෙන්න. නෑ ඔක්කොම දැන් මමනේ ගත්තේ ඔක්කොම. ඔයා ගත්ත කිව්වේ. ඔයා ගත්ත කියන්නේ මේක ඔව්වා කියන එක. ඔව්වා. ඔව්වා. කොහොමද ඒක past tense එක ඇත්තටම? ඔයනවා කියන එකේ past tense එක මොකද්ද? ඔයන ලදී. ඔව්වෝයි. 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 ඔයා ගත්ත. ඔයා ගත්තේය. මම ගත්තා දෙන්න එකක් ගත්තා මම. එකක් ඔයා ගත්තේය. එකක් ඔයා ගත්තේය. දෙකක් මම ගත්තේය. ඈ ආ එකක් පොඩි නන්දා ගත්තේය. පොඩි නන්දා ගත්තා අය. ගත්තේය වෙන්න බෑනේ. ගත්තා අය වෙන්න එපයි ඒක. සිංහල පන්තියද්ද ඔයා? මේ මෙතනත් මේ බත් දාලා තියෙන්නේ. මේ කුරුල්ලන් උන්ට මෙතනටත් එනවා. මෙතනටත් වෙනම එනවලු අතන්ට අමතර. මෙතන දාලා තියෙන්නේ ඔව් මේ තියෙන්නේ මහය උන්ට. මේ පොඩි කොලේ දාලා තියෙන්නේ පොඩි යුන්ට. ආ මෙතන මේ බාප්පා කිව්වේ මෙතනට ඇවිල්ලා කට්ටිය මෙතන ඩයිනින් කරලා ටේක් අවෙත් කරනවලු. ඒක කාලා පැටවුන්ට අරගෙනත් යනවලු මෙතනින්. ලොකු කුලේ පොඩි කුලේ හැදි ලොකු මීයටයි පොඩි මීයටයි. ඔව් ඒ වගේ ලොකු කොලේ දාලා තියෙන ලොකු යුන්ට පොඩි කොලේ දාලා තියෙන පොඩි යුන්ට. කැමති අර ටේ? බෙදාගෙන කනවා ගන්නට. කවලා सत्तु विमानया ඉතින් ඇත්තටම ඉතින් මං කියන්නේ මේ බත් දාන එක හොඳ අපි උන්ගේ පළතුරු ටික ඔක්කොම කනවනේ සාමාන්‍යයෙන් ගහක ගෙඩි හැදුනට පස්සේ ඉස්සර කාලේ නම් ගහෙන් ගෙඩි කොටසක් කඩාගෙන ඉතුරු කොටස ඉතුරු කරනවා සත්තුන්ට කන්න කියලා දැන් කාලේ මිනිස්සු ගොඩක් කලකට එහෙම කරන්නේ නැහැ මුළු ගහම පාලු කරනවා ගොඩක් කලකට අර කමර්ෂල් පළතුරු වතු මේ තියෙන්නේ එතකොට සත්තුන්ට කියලා ගොඩක් ඉතුරු වෙන්නේ නැහැ ඒක නිසා අපි සත්තුන්ට තියෙන කන්න තියෙන පළතුරු ටික කනවා වගේම අපිට කන්න තියෙන ටින් ටිකක් සත්තුන්ට දෙන එක ඇත්තටම හොඳ වැඩක්. නැත්තම් සත්තුන්ට කන්න නැතුන් හාමතේ මැරෙනවා. අන්තිම මිනිස්සු විතරයි මේ ලෝකෙ ඉන්නේ. සත්තු නැහැ එකෙක්වත්. එහෙම ලෝකෙකින් වැඩක් නැහැ. මම වෙද්දත්ෙන් ගෙවුණා හරි ඒක මතක නැතුණි පැත්තෙන් ගෙවි. මේ ටික බොන්න. එතකොට මේ ටික ආයේ
දාලා දෙන්න ඊට ටික අයිස්ක්‍රීම් එකක්. තාත්තරකින් ආයේ කෝප්ප ඕනේ නැහැ නේ. මේ තියෙන කෝප්පේ වද සෝබා දහමෙම දීප කෝප්පයක් තියෙනවා ලස්සනට. सामान्य मोरपु गेडी वाले वतुर रहाई मां कोमत के ने एक एक ने क्लाट में नस्से ने पुलुवां मामा सामान्य मोरपु गेडी वाले रहा टास है वयात में हमा मुनाद में ओयपु 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 तंबली बीला दिन वादे तंबली ओया गत्ता तंबली ओया गत्ता तंबली बीला दिन वादे लहान नो मोरपु तंबली मैं मोरपु तंबली होया आगे ना बीला दिन वादे गाले पैतली तरह इतनी मांगे तने तंबली ओया नहीं අනිත් පැති ලොයන්නේ ලිගහනෝනේ. ඔයා මොකද කරන්නේ? පොතු වරිනවා. ඔව්. පොතු වයින් කරනවා. පොතු සුද්ධ කරනවා තැඹිලි ගෙඩියේ. අනිත් එක මේ හුලඟයි මේ මාර සනීපෙ මෙහෙ ඇවිදිද්දි හැම තැනම ගස් දැන් අපේ ගෙදරත් වස්තු තිබ්බට ඒකට වඩා මාර හුලඟ තියෙනවා මෙහෙ කියන්නේ ගස් ගොඩාරියක් තියෙන හින්දා. සහ මෙහෙ හුලඟ ඇත්තටම මාර සනීපයි. ඔයාට මම එද්දිම කිව්වනේ වාහනේ මග හරියෙදි. එනේ මේ හරියට එන්නකොටම මේ පැත්ත තියෙන හුලඟ මාර සනීපයි. ඒක මං හිතුවර මම මෙහෙ හිදි හිටපු හින්දා මට මෙහෙ තියෙන මතකයත් එක්ක මට විතරක් තියෙන එකක් කියලා. ඒ ඔයාටත් ඒක සනීපය කියන්නේ කියන්නේ ඇත්තටම මේ පරිසරය තියෙන හැම එකක් නේ. පුදුම නිස්කලංක බවක් තියෙන්නේ. සහාර සත්තු ඉන්නව හැමතැනම දකින්න දකින්න හැමතැනම ලේන්නු කුරුල්ලෝ සත්තු ඉන්නව උන් දකින්න කොට ඇහැට මාර ප්‍රියයි. සහ පළතුරු ගස් තියෙනවා පළතුරු ගස් වල ගෙඩි හැදිලා තියෙනවා. ඒව දැක්කම තව ප්‍රියයි. මේ කොළපාට දැක්කදි තවත් ප්‍රියයි. මාව පෙනෙද්දි තවත් ප්‍රියයි. අන්න එතන තමයි පොඩ්ඩක් අප්සෙට් එකක් ගියද නේ. මේ මේ හන්න පුළුවන් නේද? කන්න පුළුවන් කන්න පුළුවන් මේක පලාගෙන කමු. දැන් එන පලාගෙන කමු අපි. මේ පිහිට කොච්චර කල් වයසද? මට වඩා වයසයි නේ. ඔප්පත් දාන්න. ඈ? ඔප්පත් වඩා වයසයිද? අවුරුදු දෙකක් තරම් මේ පිහිට. කොළඹින්ද ලාපුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුස්සිය වැඩ කරපු මිනිස්සෙක්ගේ ගෙදර තිබ්බ පිහිය තමයි මේක. මම මතක ඇති කාලේ ගිනම් මේ ගෙදර මේ විදිහට කලටි කුරුම්බhari කලටි තැඹිලිhari සුද්ධ කරන්න ගන්නෙ මෙන්න මේ පිහිය. මේක තමයි බාණ්ඩේ. දැන් මිට ගෙවිලා 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 මේ මේ මිට එකේ මට හිතන්න බර මිට ගෙවුනේ කොහොමද කියලා. අල්ලලා අල්ලලා. ඔව් තලේ ගෙවුනේක කමක් නැහැ කියමුකෝ. මේක මිටත් ගෙවිලා. කතර රැවුල ගැපෙන්නේ නැහැ. අයිත් බවන්නේ හදන්නේ. चिकन මේ ආඩ චිකන් මස් තේනවන ඕන එකක් කරා චිකන් හදි වලට කැමති චිකන් ඕන මස් හොද්දා ඕන මස් හොද්දා ඔව් ගන්න සැමන් මස් අර මස් කනවා මෙයා ඕන එකක් කනවා ඕ දුව ගන්න නෑ නෑ මස් චිකන් විතරයි බබා චිකන් වලට නෑ 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 අපෝ නෑ ඔබ නෑ යන්නේ මාළු මාළු කනවා එයා මගේ මාළු කන්නේ මාළු කනවා මේ ඉරියක් කන්නේ ඉස්සෝ මෙයාට කන්න බෑ නේද ඉස්සකන්නේ නෑනේ ඔව් ඉස්ස දැල්ලු මෙයාට බෑ ඔව් මෙයාට බෑ මට ඇලර්ජික් නේ ඉස්ස දැල්ලු කපුලෝ වට ඇලර්ජි ඔව් ඒකයි වැඩි මට
මාළු කෑල්ල රහත් නැහැ හොද්දත් නැහැ මේ හොද්ද රාපෝ ඒ හොද්ද තියන්නේ පැවොද්ද ඒක මේ හදුවොත් හොද්දමනේ කෑල්ල රහත් නැහැ අන්තිමට මම හොද්දි දෙකන්නේ මම හොද්දි ද අපෝ ඒ හොද්දි තියන්නේ පැවොද්දි වැඩි ලස්සනයි නේ අපිට මේ වගේ එකක් හොයාගන්න පුළුවන් නම් නේ මාර ලස්සනයි නේ එතන මේ 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 වගේ මේ මේ සීන් එක මම දන්න කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳන්ම තියෙනවා මේක ඒක නිකන් ඒ ලස්සනට යායම රතු බල්බ් දාලා වගේ පොඩි පොඩි. ඔව් ඒක මාර ලස්සනේ. ඒ මතකද මම පොඩි කාලේ මෙන්න මෙතනින් වැටුණා. වහලියුඩින්. ඩෝන් ගාල බිමට. ඈ? ඊට පස්සේ මට මතකයි මේ මට මගේ නැල්ලට අර මෙහෙම එක මෙහෙම එකක් දාලා මෙතන බූරු වැඳේ හාන්සි කළා මට සැමනුත් එක වත් කැව්වා. ලොකු නැන්දා. බූරු වැඳේ හොඳ වෙලාවට හාන්සි කරේ. ඔව්. මට මතකයි සැමන් සැමන් එක්ක තමයි බත් දුන්නේ මට කන්න. ඕ මයාට සැමන් පිස්සුවක් තියෙනවා. ඒ අර වහලට නගින්න ගිහලා වැටුනේ නේ. මේ ගැට්ටේ නම් වහලට නගින්න ගිහලා නේද වැටුනේ මම මෙතන බිම. පොඩි කාලේ. විසිරාද? ආ බාප වහල හිටියේ නේ. මේ ඩොග් ගලවට නනේ. ඒ කියන්නේ මොකක් කරන්න ගිහලා? නෑ බාප්පා වහලා හිටියා. මොකද මොකක් හරි කරන ගමන්. එතන මම මොකක් හරි අතන තිබිච්ච දේ බාප්පට දුන්න මෙහෙම දුන්නා මෙහෙම කරලා. දෙන්න ගියා මම හරි මම හිතන්නේ. මතක හැදෙයි. එතන මෙහෙම කරලා බැලන්ස් නැතිලා වැටුණා. ඉතින් මේ මේච්චක් විතර කාලේ. නේ? මේ තියෙනවද? ආ මොන්නේ සෝරේ කාලේද? ඒ සෝරේ කොන්සර්ට් එකට දවස් දෙකකට ඉස්සෙල්ලා. ඒ අවුරුදු පහක් වගේ. ඔව්. ඊට පස්සේ එකපාරක් මම මෙතන වැලි ගොඩක් තියලා වැලි ගොඩේ සෙල්ලම් කරන්න ගිහිල්ලා ඒ වැලි ගොඩේ තිබිච්ච එන යකඩුලක් මගේ අනුනන මෙතන. ඇයිල මෙතන මෙන්න මේ වගේ ලොකු හිලක් හැරුණා. ඊට පස්සේ මම මතක කරා කකුලේ කකුලේ ආ මේ ප්ලාස්ටික් පුටුවක මගනේ ප්ලාස්ටික් නේ මහරි යකඩ පුටුවක තිබිච්ච ගන්නේ. ඊට පස්සේ මට හැබැයි ඒක රිදුන්නේ නැහැ. හා මම හැම කිලෙක භූමිතල් පෙරව මතකද? ඔව් හැම කිලෙක භූමිතල් පෙරෙව්වා. ඒ මලකඩනේ. ඒකේ මලකඩ ඊට පස්සේ හැම කිලෙක භූමිතල් ටික කොහොම දැම්මා? හා මම්ම ගිහිල්ලා ඒ භූමිතල් ටික පිරුණා ඒක ඇතුලේ. එනේ හැම එන හිලක් තිබ්බා. හා ලොකු හිලක්. මේ පෙන්වන්න දෙන්නේ කැල්ල තිබ්බා මේ මෑතක් වෙනකන්. ඉතින් ඔයාලට මෙහෙ වෙලා තියෙනවා ආපදානේ. එහෙම තමයි ඉතින් පොඩි කාලේ කියන්නේ අනිවාර්යෙන් ඉතින් අනතුරු වෙනවා කොහොමද? ඔයාට මාර වැඩ වෙලා තියෙන්නේ. ඔයාලා කැල්ලි නැති. හිතන්න බඩුවක් දෙන්න ගිහිල්ලා බිම වැටිලා. එයාසේ වැලි ගොඩක් අස්සට ගිහිල්ලා කකුල දා. නෑ නේ කනේ. ඔයාලා කැල්ලි නැති. මතකේ සල්මක් නැතන් ගින්නේ දැමෙන්න. කොස්ටි හදන්නේ. ආ ඔව් මම නැලක. බලන්න ඉතින් වැටිච්ච මතක තමයි තියෙන්නේ වට. ඉතින් වැඩි වැටිලා මං නැගිටලානේ කොහොමhari. ඒකයි නැගිට්ට මතකේ තමයි තියෙන්නේ දැන්. වැඩි කියන්නේ එහෙම තමයි. තුවාල කැලි නැති ළමා කාලයක් කියන්නේ ඉතින් ඒකේ ආතල් නැහැ. තාම ඇතිනේ තුවාල. බලන්න දැන් මෙතන මේ තාම මේ කතා කරන්නේ ආතල්නේ. වැටිච්ච ඒවා තුවාල වෙච්ච ඒවා. ඒවත් ආතල්. ඒවත් ආතල්. පොඩි කාලේ එහෙම දේවල් වුණා කියන්නේ. මේ මෙතන මේ තියෙන්නේ මේ උඳුපියලිය. ඒ කාලේ මේ උඳුපියලිය තනිකර මෙන්න මේ මුළු මිදුළු පුරාම තිබ්බා මේ උදුපීලිය මාරගටි එහ සෙරෙප්පු නැතුව මෙහෙම ඇවිදිනවා කියන්නේ කකුල් දෙකට මාරම සනීපයි ඒ සැප කිසිම සැප සපත්තු දෙහික සැප මේ කියන්නේ සැප සෙරෙප්පු දෙහික නැහැ පුදුම සැපක් තියෙන්නේ ආයේ වෙල්වට් වල ඇවිද්දත් මෙච්චර සැපක් ගන්න බෑ මාර සනීපයි ඇස් වලට හොඳයි කියනෝ නේද උදුපීලිය උඩ ඇවිදින එක එහෙම කතාවකුත් කියනෝනේ ඉස්සර මං කෑවේ මේව තමයි උදුපියලිය අර හා පැටිය කාලේ හා හා උදුපියලිය කාලා අහිංස ගුණේ මං අන්නේව කාලා පාග පාග කෑවද මේ පාග පාග කෑව කකා පාග පාග කෑව කකා පෑගුවා ඒ වර්ග අපිට වර්ග වැඩක් නැහැ නේ කෙහෙල් නම් කෙහෙල් ඕන කෙහෙලක් කෙහෙලක් මං පුළුවන් මං දන්නේ මේක කියන විදිහට ඇටි කෙහෙල් හරි ගමන් නැහැ ඕන කෙහෙල් ගන්න නැහැ ඕන කෙහෙල් ගන්න නැහැ ඉන්න ඊට පස්සේ නේ ඇටි කෙහෙල් කාලේ ඊට පස්සේ රිලව් වගේ ඉන්නවා ඒක වෙනම කතාවක් බලාගෙන ලිස්සයි මාව ලිස්සයි වගේ ඔක්කොම කලින් මෙතන තියෙනවද මන්නේ දැන්න ගෑලි කපලා අරන් යනවනේ හැම ඒවා ඔව් ඉන්නම මඤ්ඤොක්ක හ්ම් මඤ්ඤොක්ක නේද බෑනේ දැන් මාමලට අමාරු වෙන මොකද ඈ ඒක කමන්නේ කපලදී අර අතන තියෙනවනේ මේ වීඩියෝ එක අරන් යනවා වෙනලා ඊළඟ වීඩියෝ එක මේ ඉන්දරෝ වෙන්නම් මුචි
ඊටසේ ඊළඟ වීඩියෝ එකකින් පෙන්නව පළදාව. ඊටසේ මඤ්ඤොක්ක හදලා ඔලුත් එක කන විදිය. ඒක මැජික් කම්පස් එකේ වීඩියෝ එකක් කරන්න පුළුවන් අපිට. ඕනේ. මෙතන තියෙන රුක් අත්තර පැල ටික කවුද මුලින්ම ගෙනාවේ මෙතනට? මම දැන් දන්නේ නැහැ පුතේ. ඔයාද ගෙනාවේ? ඒ මෙහි රුක් අත්තර ගෙනල්ලා පැල කරන්න හැදුව ලොකු නැන්දා. පැල උනේම නැහැ. මං කොහෙන්ද මන්දා එක දවසක් දහම් පාසල් ඇරලා ගම. පැලයක් ගෙනලා දුන්නා. ඒ පැලෙන් පැල වෙච්ච එක තමයි මේ ඔක්කොම තියෙන්නේ. මේකද වත්තේ. ඔන්න දැනගන්න ඉතිහාසෙ. අඩ තේරේ. ඉතිහාස දැනගන්න මගෙන්. රුක්කත්තර ඉතිහාසය. රුක්කත්තර ඉතිහාසය. අපි ගිහින් එන්න හැනම. උත්සර් නැයි. හරි උත්සර් නැයි. උත්සර් නැයි. හරි උත්සර් නැයි. මේ තියෙන්නේ කෝවක්ක වෙලා. මේ මෙහෙම දිගටම ගිහිලා තියෙනවා අර. ඔහොම ඇවිල්ලා මේක දිගේ ඔන්න ඔහොම ඇවිල්ලා තියෙනවා. බුලත් වෙලත් එක්ක සමගාමීව යන්නේ. සමගාමීව ඇවිල්ලා තියෙන්නේ. කෝවක්ක කියන්නේ ඇත්තටම සීනි වලට හොඳ බෙහෙතක්. ක්ලූ. ලු කියලා අම්මා කිව්වා. මේ කෝවක්ක වැඩේ කියන්නේ මේක සම්බෝල හදලා කන්නත් පුළුවන්ලු සහ නිකම් බත් එක්ක මේ කොලයක් නිකම් කඩලා කන්නත් පුළුවන්ලු. බත් නැති වුණත් මෙන්න මේ ආකාරයට කොලයක් කඩලා මේ බුලත් කොලේ වගේ ඔන්න ඔහොම නවලා අහකට කන්න පුළුවන්ලු. හැමදාමත් හොඳ නෑලු. මොනවද ඉත්තරි? ඒකනේ සම්බෝල හදලා කෑවනේ ඉවරයි. පොඩි චිත්තක් තියෙනවා. හැබැයි ඉතින් අවුලක් නැහැ සීනි ටික අඩු වෙනවනේ. මේ දැන් ගොඩක් කන්න එපා කියනවා. එහෙම වුණොත් එහෙම සීනි අඩු වෙලා මේ මේ රටේ සීනි නැති වෙලා ඇඟේ සීනි තුනොත් එහෙම මල බුගුලක් වෙනවා. එහෙනම් ගොඩක් කන්න එපා. ඇදර ඇති. මොකද ඉක්ක ගහන්නේ? ඒ මොකද දන්නවද? අර කට්ටිය ඉක්කත් එක ගාලු ඇවිල්ලා ගාල්ලේ දාලා යනවනේ ඔක්කොම ඉක්ක ටික. ඒ දාලා ගියපු ඉක් එක්කම ආට දැන් ඇවිල්ලා තියෙන්නේ. නෑ මම හැම අරන්ව දාලා යනවා. දාලා යන අරන් ආවද? දැන් මෙහෙ දාලා යනවා. ඔව්. ඔයා දැන් කොහොමද දාලා යන්න එපානේ. ඔයා තන තන දැන් මෙහෙ තන තන ඉක්කෝ දාලා ගිහිල්ලා කට්ටිය දැන් ගාල්ලෙන්න බෑ කාට හරි ඉක්කෝ ගාල්ලේ ඔක්කොම. ඉක්ක ටික ඔක්කොම ගාල්ලේ දැන්. මෙන්න මෙන්න පළාත්වල හිටපු ඉක්කෝ ටික. දැන් අපි මේ මෙහෙ ගාලින්න ඉක්කෝ ටික අරන් ගිහින් වෙන පළාතකට දාමු. කොළඹ දාන්න නැත්නම් අපි කොළඹනේ. ඔව් ඒකට අපිට කොහේ පැත්තට දාන්නේ? කොහෙද දානොද? වෙන රටකට ගිහිල්ලා දාමුකෝ. ඉන්දියාවට ගිහින් දාමු. එක්කයි මා ඉන්දියාවේ ගියා. ඉන්දියාවේ එක්ක දාලා මං ආවා. තියන්. නෑ මට බෑ. නෑ ඇත්තටම මේ මම කියන්නේ ඉක්කෝ ගාල්ලේ ගෙනලා දාලා යන්න එපා. ගාල්ලේ මිනිස්සු දුක් විඳිනවා එතකොට. ඉක්කොන්ගෙන්. ගාල්ලේ පිරිලා. කට්ටිය ගිහිල්ලා තැනත ඇවිල්ලා තැනතන දාලා ගිය ඉක්කොන්ගෙන්. මේ එකපාරට බය කරන්න මං ආවා. එතකොට ඉක්කෝ නවතිනවා. එහෙනම් මං දැක්කා ඉක්ක ගහද්දී අද්ද කොහොම උස්සන් ඉන්නේ එතකොට ඉක්ක නවතිනවා කියලා. හරි නවතුනානේ. නවතුනාද? එහෙනම් ඒක හරි. මට ඕක චෙක් කරලා බලන්න. මට ඉක්ක එන්නේ නැතුව හිටියේ මෙච්චර කාලයක්. මම මේ ඉක්කාවක් එනකම් බලාගෙන හිටිය ඕක චෙක් කරලා බලන්න. හරි ගියානේ? ඔව් හැබැයි ගියේ නෑ ඊට පස්සේ. ආවේ නෑනේ. ඔන්න එහෙනම් ඔයාලත් කරලා බලන්න ඉක්ක ගහන්න ගත්තොත් ආයෙ ගෙනල්ලා ගාලේ දාලා යන්න එපා. ඔව්. ඉක්ක නවත්ත ගන්න මෙහෙම එකක් වුණොත් අක්ගල මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න වැඩේ හරි ගියා කියලා. ඔව්. හරිද මතක ඇතුව ගාල් ඉක්ක දාලා යන්න එපා ඇවිල්ලා. අපි එහෙනම් මේ නැවතත් කොළඹ බලා යන්න සූදානම් වෙන්නේ. ඔයාලට තේරුණාද අද යශීගේ වෙනසක්? මොකද්ද? අද යශීගේ කියපු දේවල් වල පොඩි අප්ග්‍රේඩ් එකක් තිබ්බ දැක්කද? අනේ මේ කොණ්ඩණියම වටිනා කියන දේවල් ටිකක් කිව්වා. ඒ මොකද දන්නවද ඒ ගාල්ලේ භූමියේ තියෙන වැදගත්කම? අනේ ගාල්ලට ආවට පස්සේ ඕන කෙනෙක්ට පොඩ්ඩක් දැනුම එනවා. කියන්න දේවල් එනවා ඔළුවට. පොඩ්ඩක් එනවා ඒක. හරිද? දැන් ඔයාට දැන් ඔයාගේ தත්ත්වෙත් එක්ක අද තියෙන தත්ත්වෙ හොඳයි. දැන් ගාල්ලට ආව නිසා බලන්න ඔයාට වෙච්ච දේ. ගාල්ලේ හුලඟ වැදිච්ච නිසා ඔයාට වෙච්ච දේ. අනේ අනිච්චම් මට වෙච්ච දේ. අනේ අනිච්චම් මෙයාට වෙච්ච දෙයක් අද. රයිට් එහෙනම් අද වීඩියෝ ඉවරයි. බයි වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආතල් එකේමු. ජය වේවා. ගුඩ් නයිට්. ගුඩ් නයිට්.